යාලුදකි මම පොඩි දෙයක් කතා කරන්න ගත්තේ මම දැන් මීට දවස් අදට ඔහයි වින්ද ලංකාවට ආවේ සයිප්‍රස් ඉඳලා දැන් මං ඉන්නේ සීගිරි ජංගල්ස් නිරෝධායනය වෙන ගම අදට දවස් 11ක් ඉවරයි ඊයේ දෙවෙනි PCR එකත් කරා අපි සයිප්‍රස් එකෙන් එන්න ඉස්සලා PCR එක කරා නෙගටිව් ඊට පස්සේ මෙහෙ ඇහිලා පළවෙනි දවසේ දෙවෙනි දවසේ හොටෙල් එකට ගෙනාවට පස්සේ දෙවෙනි දවසේ කරා PCR එක එකත් නෙගටිව් දැන් අපිට මෙහෙට ගෙනාවට පස්සේ මම දැන් අද දැක්කා හිරු නිවුස් එකේ යන වීඩියෝ එකක් ඒ සීගිරියම හොටෙල් එක කොරියන් ඉඳලා ආපු බෝයි කෙනෙක් වීඩියෝ එකක් දාලා දිනවා ඒගොල්ලන්ගෙන් දවස් 12කට පේමන්ට් එක ගත්තේ 72000 දවස් 12න් යවනවා කියලා ඒත් රජෙන් තීරණය කරා කියලා දවස් 14ම තියාගන්න ඕනේ කියලා දෙවෙනි PCR එකත් කරලා තවස් දවස් 2කට පේමන්ට් කරන්න කියලා අපි ඇහිලා PCR එක නෙගටිව් වුණාට පස්සේ අපිට හොටෙල් එකේ රූම් එකක්වත් පෙන්නන්න ඉස්සෙල්ලා මුලින්ම අපෙන් ගන්නවා දවසකට 7500 ගානේ රුපියල් 98000ක් PCR එකකට රුපියල් 7500 ගානේ මං රිසෙප්ෂන් කතා කරලා අද ඇහුවාම කියනවා ඒක එක එක හොටෙල් වලට කැටගරයිස් කරලා තියෙන විදිය ඒ හොටෙල් එක 3rd සමහර 2 ස්ටාර් වෙන්නේ නැති එහෙම කියලා දැන් අපි දන්නේ නැහැ අපිව මේ හොටෙල් එකට ගේනකන් 3 ස්ටාර්ද 4 ස්ටාර්ද මොකේද ගේනල්ලා දැන් මේ අපි ශැන්ග්‍රිලා ද හිල්ටන්ද කියලා අපි ඉල්ලුවේ නේ අපි සීගිරියට අපිව ගේන්න කියලා ඉල්ලුවෙත් නෑ හැබැයි දැන් මේට ගෙනාවට පස්සේ අපි 7500 ගානේ අරගෙන දවසකට තව දවස් 14 තව දවස් 3ක් අපි 20 20 වෙනද වෙනකන් උදේ වෙනකන් ඉන්නවලු අපි දැන් සෙකන්ඩ් PCR එකත් කරලා රිපෝට් එක හෙට එන්නේ දැන් නෙගටිව් වෙලා තියදිත් අපිට යන්න දෙන්න බෑ කියනවා ඒකත් කමක් නැහැ කියමුකෝ හරි දවස් 14 ඉන්න දැන් අපිත් එක්ක මෙහෙට ආපු පොඩි ළමෙක් ඉන්න අම්ම කෙනෙක් ඉඳියා ඇමරිකා ඉඳලා ආවේ එයාට එක්සෑම් එකක් තියෙනවා කියලා දවස් 9යි ඊයේ පාන්දර යාව රිලීස් කරනවා සෙකන් PCR එක කරලා යාට එක්සෑම් එකක් තියෙනවා කියලා යාව රිලීස් කරා හරි මානුෂික පැත්තෙන් හරි යාට අවස්ථාවක් තියෙනවා යාට යන්න දෙන්න ඕනේ ඒක හරි එයාගේ PCR එක රෑම කරලා උදේ වෙද්දි රිපෝට් ගෙනල්ලා පාන්දර 3:00 4 වෙද්දි මෙහෙන් ගෙනියන්නත් යවන්නත් පුළුවන් තව බොයි කෙනෙක් ඉන්දියා එන්ගේජ්මන්ට් එකට ආවේ කියලා යාගේ 19 එන්ගේජ්මන්ට් එක තියෙනවා කියලා යාව දවස් 3කට ඉස්සෙල්ලා රිලීස් කරනවා දැන් අපිට අද වෙනකන් ගෙනල්ලා දැම්මත් හරි අපි ඉල්ලුවේ නැහැ අපිට මේ ගානේ මේ හොටෙල් එකක් ඉන්න ඕනේ අපිට රූම් එක මේ ගානට තියෙන්න ඕනේ අපි ඉල්ලුවේ නැහැ නේ අපි ගේනකන් අපි දන්නේ අපි රූම් එකට දානකනුත් අපි දන්නේ අපි පේමන්ට් එක ගත්ත මුලින්ම දැන් එහෙම කරලා ආමියකින් කිසිම සොයා බැලීමක් කරන්නේ නැහැ දවසකට සැරයක් ඇහිලා උණ චෙක් කරලා යනවා ආමියගේ නම් මේකේ වගකීම තියෙන්නේ සවෙන් සිල්ලා මං හමුදාපතිතුමා මේව දකින්නවා ඇතිනේ කොහෙන් හරි මේ දේවල් ඒගොල්ලන්ට වගකීමක් තියෙන්න ඕනේ මේ මිනිස්සුට කන්න දෙනවද මේකේ දෙන ෆැසිලිටීස් මොනවද කියන එක හොයලා බලන්න ඒ කිසිම දෙයක් නෑ දවසකට සැරයක් ඇවිල්ලා උණ බල්ල යනවා ආමික දෙන්නේ මෙච්චර හැම ගොල්ලන්ට කරන් දෙයක්වත් නෑ රූම් බොයිලා දෙන්නේ එක්ක දකින්න අපි තුන් වේලදම දින දේ ගේන ආපු දවස් ඉඳලා අද වෙනකන් කන්න දෙන්නේ එකම බත් එක එකම එලෝල් ටික එකම දේ ඒක ඉතින් කෑම ගන්න කතා කරලා නෑ මේකේ 81 දෙනෙක් ඉන්නවා මේ රූම් ටිකේ සීගිරි ජංගල්ස් හොටෙල් එකේ 81 දෙනාම කෑම ගැන හැමදාම කම්ප්ලේන්. ඩේලි කම්ප්ලේන් කරන කිසිම දෙයක් නැහැ. ඒක ගැන කිසිම ඇක්ෂන් නෑ නෑ. හැබැයි මම අහන්නේ එකම දේ. එක්කෝ හමුදාපතිතුමා මේවා දකින්න ඕනේ. එක්කෝ හමුදාවට මේකෙන් ගාණක් තියනවද දන්නේ නැහැ. නැත්තම් අපි ඉල්ලුවේ නැහැ නේ සීගිරි ජංගල්ස් අපිට මේ හොටෙල් එක ඕනේ කියලා. අපිව මෙහෙට ගෙනාවු දවස් ඉඳලා දැන් මේ වෙනකන් තව සීගිරියම අනිත් හොටෙල් වලට දැන් එතකොට අපිට කිව්වේ වෙන හොටෙල් නැහැ. සේරම හවුස්ෆුල් කියලා අපි සීගිරියට ගෙනාවේ. පාන්දර 2ට බැස්ස අපිව පාන්දර 3:45 එයාපෝට් එකෙන් එළියට අරගත්තා. උදේ 7:45 වෙනකම් මෙහෙට ගෙනාවා. දැන් දවස් 10:11කුත් ඉවරයි. තාම මේ වෙනකන් අපිට මුලින් කිව්වා දවස් 12න් යන්න දෙන්නම් කියලා. දැන් කියනවා රජයෙන් ඒක තීරණය වෙනස් කළාලු දවස් 14ම ඉන්න තියෙන්නේ. දැන් අපේ PCR දෙවැනි රිපෝට් එකත් නෙගටිව් නම් අපිට මොකද්ද මේකේ තියෙන ප්‍රොසීඩියර් එක තව දවස් දෙකක් අපි ඉස්සරහට තියාගන්න ඕනේ.
අපි ගෙවල් වලට එන්නේ අවුරුදු ගානක් දුක් විඳලා රටින් මිනිස්සු දන්න කොහමද කීයක් හරි හම්බ කරගන්නේ කියන එක. ඒ සේරම කළා ආවට පස්සේ දැන් මේ වෙද්දි අපි ගෙවලා තියෙනවා ලක්ෂයයි 120,000කට කිප් වෙන මේ හෝටල් එකට එක්කෙනෙක්. දැන් මට පල්ලෙහා යා රූම් එකේ ඉන්න ඇමරිකාන් ඉඳලා ඉන්න 168,000ක් යාගේ බෙඩ් එකට විතර 168,000 දෙන කෙනත් මම 98,000ක් ගෙවලා දිනවා හෝටල් එකට PCR වලට නැතුව. ඒ හැමෝටමත් එකම කෑම වේල එකම දේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් ඇහුවාම කියනවා ඒ අපි මේක මේ පෝස්ටා හෝටල් එකක් පෝස්ටා ප්ලස් ලු. ඒ වුණාට ඉතින් කෑම ගැන කතා කරොත් 0. ඒව ගැන ඉතින් කතා කරලා නැහැ බලන්න කෙනෙකුත් නැහැ. අපෙන් සල්ලි ගන්නකම් අපි එළියට බහලා අඩි 10ක් එහාට ඇවිද්දොත් එහම ආමිගෙන් ඇහිලා ගෑ ගන්නවා යන්න කාමරේට ඉන්නපා එළිය කියන එක. හැබැයි ජීවිතේට යාමිගෑ දකින්නේ අපි කන්නේ කොහමද මේ මිනිසුන් කරදෙන කෑමක මොන වගේ? ඒ කිසිම දෙයක් දකින්නේ නැහැ. මම යාළුවන් ඉල්ලන්නේ පුළුවන් නම් මට මේක ෂෙයා කරලා මේක කවුරු හරි බලධාරියෙක් දකින්නකම් ෂෙයා කරලා දෙන්න. ඇයි අපිට රුපියල් 6000ට රූම් තියෙනවා නම් වෙන හෝටල් නැහැ කියලා අපිව මේකට ගෙනාවා. දැන් මේකේ දැන් මට අල්ලපු රූම් එකේ ඉන්න මාතලේ පැත්තේ කැනඩා ඉඳලා ආවේ අංකල් ඇන්ටි කෙනෙක් දෙන්න. ඔය ෆෙනස්පන් ඒගොල්ලෝ 198,000ක් ගෙවලා දිනවා. එහෙම ගන්න 7500ක් ගන්න කන්න ටික හරියට දෙන්නේ නැහැ. ඇයි අපි මේ තව දවස් තුනක් ඉස්සරහට තවත් අපි තියාගන්නේ? අපිටත් ළමයි ඉන්නවා. අපිත් යන්න ආසයි අපි ගෙවල් වලට යන්න නේද? අපි PCR නෙගටිව් නම් ඇයි අපි ගෙවල් වලට යවන්නේ නැත්තේ? කන්න දෙන්නේ නැත්තම්. මෙහෙම තියා ඉන්නේ එක්කෝ ආමියකින් දැනගන්න ඕනේ මේක ආමියකින් නම් රවින්ස්විල්ලා නම් මේක බලන්නේ. ඇයි අපිට මෙහෙම කරන්නේ? උපකාරී හේතුවක් තියෙන්න ඕනේ. හොටෙල් නැහැ කියලා ගෙනාවේ. හොටෙල් නැති වෙනවා නම් දැන් මට පස්සේ ආපු මට මාත් එක්කම ආපු එක්කනේ දවස් 10න් ගෙදර යනවා. අපිට තව දවස් 3ක් 4ක් අපි තව 20 වෙනකම් 21 වෙනකම් අපි මේ 20 වෙනදා දවල් වෙනකම් අපිට ඉන්න ඕනලු. මම දන්නේ නැහැ මොකද්ද හේතුව කියන එක. මේකෙන් කාට කාගේ කාක් වලට සල්ලි යනවද කියන එක. 81 දෙනෙක් හිතන්නකෝ දැන් අපි මේ එක්කෙනෙක්ගේ ලක්ෂ ගානේ අරගෙන කන්න ටික හරියට දෙන්න බැරි නම් ඒ මිනිසුන්ට මොකද්ද කරන්නේ? මේ මොකද්ද මේක? මේ සල්ලි ගන්න එකෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ මුළු අවුරුද්දෙම වෙච්ච පාඩුව හෝටල් කාරින්ව සන්තෝෂ කරන එකද මේ මේ ආණ්ඩුවේ එකම ප්‍රතිපත්තිය? ඒ මිනිසුන්ට කන්න බොන්න ඇයි අපිට ගෙවල් වලට යන්න දෙන්නේ නැත්තේ? දවස් 14 මේක දැන් දවස් 10න් අපේ PCR එක නෙගටිව් වෙලා තියාගෙන තවත් අපි තියාගන්නේ ඇයි? මොකද්ද හේතුව මේ? මම දන්නේ නැහැ මේ ආණ්ඩු කරනවද ආණ්ඩුවේ මිනිසුන්ට මේ වෑන් සල්ලි දෙනවද? අපි හොටෙල් නැහැ කියලා මේකට ගේනකොට දැන් සීගිරිය අනිත් හොටෙල් වල 6000 රූම් තියද්දි අපෙන් 7500ක් ගන්නවා. දැන් එතන රුපියල් 15000 20000 වැඩිපුරක් තරම්. සේවනිසුන්ට කන්න දෙන විදිය අපිට කන්න දෙන විදිය දැක්කම අපේ කෑම එක මම මේක වීඩියෝ ගත්ත එක්කම අපි මන් දාන්නම් අපිට දෙන ඩිනර් එක ලන්ච් එක කොහොමද කියලා. තුන් වේලටම දෙන කෑම වෙලා මං ගාව තිනවා. මං එකෙන් එකට ෆොටෝස් අරගෙන වීඩියෝ අරන් තිනවා. මම එකෙන් එකට දාන්නම් බලන්න මේ කොහොමද මේ මිනිසුන් ඇයි මේ විදියට අසරණ කරන්නේ? ඇයි මේ විදියට මිනිසුන්ගෙන් ගරා ගන්න? රටේ ඉඳලා එන මිනිස්සු ඒ දවස්වල හොඳයි. දැන් බල්ල බලලු ගන්නට දාලා තියෙන්නේ. ඒ මිනිසුන්ගේ සල්ලි ඌරගෙන කන්න විතරක් මිනිසුන් මේකේ තියාගෙන ඉන්නවා. ඇයි මිනිසුන් ඇයි මිනිසුන්ට මේ විදිහට කරන්නේ? මේවා දකින්නේ නැද්ද? නාමල් මාත්‍යට නාමල් බේබිට ගෙදර ඉඳලා නිරෝධායනිය වෙන්න පුළුවන් නම් ඇයි අපිට බැරි? අපි සල්ලි ගෙවලත් ඇයි අපිට යන්න දෙන්නේ නැත්තේ? අපේ PCR උත් නෙගටිව් දෙකක් තුනක්. අපි එයාපෝට් එකෙන් ෆ්ලයිට් එකට ගන්න අතේ සල්ලි නැත්තම් PCR කරලා තියෙනවනේ. PCR එක කරා ඒ යුරෝ 50ක් මෙහිලා 7500 දෙකක් දැන් දෙකම නැගිටි. තවත් අපි තියාගෙන ඉන්නවා යන්න දෙන්නේ. එළියට වහින්න නෑ. තන්නේ මට පුළුවන් නම් මේක මේ වීඩියෝ එක ෂෙයා කරන්න. කවුරු හරි කෙනෙක් දකින්න එපා දැන් මේවට මේ විදියට කරන්නේ ඇයි කියන එක. මේ 81 දෙනෙක් ඉන්නවා මේ හෝටල් එකේ. සීගිරි ජංගල්ස් හෝටල් එකේ නම. මේ හැමෝම දන්නවා මේකේ දෙන කෑම වේල මොකද්ද? හැමදාම කම්ප්ලේන්ට් කරුවාම කම්ප්ලේන්ට් කරන කෙනාට විතරක් කෑම එකක් එවනවා සතුටු කරන්න. අනිත් මිනිසුන්ව බල ඒ දෙම තමයි. Thank you බලපු හැමෝටම. පුළුවන් නම් මේක ෂෙයා කරලා කවුරු හරි කෙනෙක් දකින්නකම් ෂෙයා කරලා දෙන්න.